රුසියානු රජය ඍජුව මේ කුලී හමුදාව ගන්නේ නැහැ. ඒ වගේම යුක්‍රේන් රජය ඍජුව ඒ කුලී හමුදාව ගන්නේ නැහැ. අතරමැදියන් අරහා తాවකාලික සේවයට කුලී හමුදාවක් ලෙස ගන්නවා. ඒ කුලී හමුදා අය වෙනුවෙන් රුසියානු රජය ඍජු වග කියන්නේ නැහැ. ඔවුන්ට ට්‍රේනින් එකක් දෙන්නේ නැහැ. ඔවුන් ආව ගමන්ම දාන්නේ ෆ්‍රොන්ට් ලයින් එකට. යුක්‍රේන් පැත්තේ මාස 8කට 10කට කලින් ඒ රටේ තානාපතිවරයා මට කිව්වේ ඒ වෙනකොට 1500ක් විතර විදේශිකයෝ ඉන්නවා. ඒ අතර ශ්‍රී ලාංකේයන් බහුතරයක් ඉන්නවා. එතකොට ඒ මැරිච්ච කෙනෙක්වත් ඒ බොඩියක්වත් කවදාක්වත් ගෙනේ කියලා මට විශ්වාස කරන්න බෑ. මොකද ඒ රජයවල් දෙකම ඍජු ඔවුන්ට වැඩ කරන්නේ නැහැ. නීතියානුකූලව නම් රුසියානු හෝ යුක්‍රේන් රාජ්‍යයේ හමුදාවට බැඳෙන්න ඔහුන් ඒ රටේ පුරවැසියෙක් වෙන්න ඕන. මේක සම්පූර්ණ ජාවාරමක්. ඒ ජාවාරමට රුසියානුවත් සම්බන්ධයි, ලාංකිකයෝ සම්බන්ධයි. ඉතින් ඒක නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මොනම හේතුවක් නිසාවත් මේ ගමන යන්න එපා. ඒක එක පැත්තකට ලැබෙන ටිකට් එකක් විතරයි. ඒකේ රිටර්න් ටිකට් එකක් නැහැ. මම තානාපති විදියට නම් මට සතියක් දෙකක් යයි ඒක ගෙන්න ගන්න. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. රුසියානු රජයත් එක්ක මැදිහත් වෙලා කතා කරලා දවසෙන් ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. නමුත් ඒකට ඉන්නව නිලධාරි තානාපතිවරු ඉන්නව, ඇමතිවරු ඉන්නව, ලේකම්වරු ඉන්නව, මෙහෙ තානාපතිවරයෙක් ඉන්නව. මෙහෙ තානාපතිවරයේ මාර්ගයෙන් හෝ රුසියානු රජයේ මාර්ගයෙන් චෝදනාවක් විදියට නෙමෙයි, ඉල්ලීමක් විදියට ඒ ඉන්න ලාංකේයන් ආපහු ගේන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.